වට ප්‍රස්ථාර. ඒවත් වෘත ප්‍රස්ථාර. මේදී මුළු දත්ත සංඛ්‍යාවම මුළු වෘතයේ පුරාවටම ඇතුළත් කරනවා. එතෙන්දී අපි කියන්නේ වෘතයේ වර්ගඵලය තුල සම්පූර්ණ දත්ත ඇතුළත් වෙනවා කියලා. දැන් වෘතයේ කේන්ද්‍රික ඛණ්ඩවලට දත්ත ඇතුළත් කිරීම තමයි අපි කරන්නේ. මෙහෙම බලන්න. දැන් ඔබට පේනවා මෙහි කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස පෙන්වන කොටස. මෙන්න මේ කොටස. මම මේ පාට ගන්න කොටස කේන්ද්‍රික ඛණ්ඩයක්. මෙහි කොටස් 8කට බෙදා තියෙනවා. මේක පැහැදිලිවම කෑලි 8කට බෙදා තියෙනවා. ඒක කෑල්ලක් කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා හඳුන්වනවා. එතකොට අපි මෙහි එක කොටස 8න් එකක් විදිහට පෙන්වනවා. මෙහෙම එක කෑල්ලක්. කෑලි 8ක් තියෙනවා මේ කොටසක් 8න් එකක්. මේ විදිහට 8න් එකක් කේන්ද්‍රික ඛණ්ඩ 8කින් එකක් පෙන්වුවට පස්සේ මුළු උත්තේම අපි ගන්නවා 360ක් කියලා. අංශක 360ක්. මේක ඔබ දන්නවා. ඉතින් මේ අංශයේ 360න් 8න් එකක් තමයි මේ විදිහට එක කොටසක්. ඊතර අපිට මේක සුළු කරාට පස්සේ එනවා. ඒ කොටසක අගේ අංශක 45. මෙන්න මේ එක කොටස අංශක 45ක් වෙනවා. අපි ඒකම කෑලි 3ක් ගත්තොත් මේ විදියට අංශක 360 වැඩි කිරීම 3 8න් 3ක්. එතකොට එනවා අංශ 135ක්. මේ කැරි තුනක් අපි මේ එන්නේ මේ කැරි තුන මේ පාට ගන්න අංශ 135ක් වෙනවා මේ කැරි තුන.